सिंगल दिमल अलुत आवृत्त विनुवेन अडु आदायम लाभिंट रुपयाल 5000 दीमनावाक श्रीलंकावत इंडियावत अतर अवबोधता गिविसुम हयाक पौल लक्ष 22 कट सेत सलसेन हडित दयाक गिवतुवगा संग्रामय अरंभे अलुत आवृत्तट गमट यान अयट विशेष प्रवाहन सेवा मारियुपोल गटुमेन उनुसुम मेद्दी रूसिया युक्रेन साम साकच्छा तुर्कीयेदी अरंभे विश्वसनीय पुवत काटत कालीन रटट कियन आईटीएन मध्याह्न प्रधान प्रवृत्ति विकासशे समगिन ओब එලෙමෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් මාස දෙකක කාලයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලක්ෂ 31කට ආසන්න පිරිසකට එම දීමනාව හිමිවන බවයි. මේ අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නැංවීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. අඩුවාදාන් ලාභින්ට රුපියල් 5000 ගානේ මාස දෙකක් දෙන්න සිංහල අරුත බෝනස් එකක් හැටියට තීන්දුව කරා. ඔය ගණන්වලට අය කරන්නේ නැහැ. කොහොමද මේක ලංකා පුරා සිංහල අඩුවාදාන් ලාභින්ටද? ඔව් ඔව්. අපි ගණන් බල්ලා තියෙනවා 31 ලක්ෂයක් වතර ඉන්නවා කියලා. ඒක මෙවර මුදල් තියෙනවද? මුදල් තියෙනවා. මුදල් නැත්නම් දෙන්න බෑ. සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව තීනක් ගන්නවා කො තීනක් ගත්තද? තවත් වැඩි කරන්නේ නැහැ. දුම්රිය ගාස්තු වල සංශෝධනයක් අපි අනුමැතිය ලබා ගත්තා. මේ වතාවේ ඉන්ධන වැඩි වුණාම නෙමෙයි මුලින්දම්ම ඉන්ධන හතර වතාවක් වීල වැඩි වුණා. නමුත් දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ නැහැ. රජයේ වියදමින් දුවන ආයතනයක් හැර දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් දැන් ඉන්ධන වලට ඛනිජ තෙල් සංස්ථාවට ගෙවන මුදල පවා ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක අපි සහනෙට දිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. බිලියන 4කට විතර පාඩුවක් අවුරුද්දට තියෙනවා. ඒ නිසා තමයි අපි අඩුම ගානකින් සංශෝධනය කළ තියෙන්නේ. කිලෝමීටර් 10ට තමයි අවම ගාස්තු හැදෙන්නේ. ඒතර කිලෝමීටර් තිබුණේ පළවෙනි කිලෝමීටර් 10ට 1.730යි. ඒක රුපියල් 2ක් දක්වා වැඩි වෙනවා. කිලෝමීටර් 10ටම යන්න ගත්තොත් 20ක් තමයි ගාස්තු වෙන්නේ. අලුත් අවුරුද්දට ගම්පින් බලා යන ජනතාව වෙනුවෙන් මෙවරද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට අලුත් අවුරුද්දට ගම්පින් බලා යන ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් කිරීම සඳහා පොදු බස් සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පවත්වාගෙන යාම අරමුණයි. ගුණාත්මක බස් සේවාවක් පවත්වාගෙන යාම සඳහා ජංගම නිරීක්ෂණ නිලධාරින්ද සේවය යොදවන බවයි කොමිෂන් සභාව පවසන්නේ. අවුරුදු සමයේ බස් රථවල තදබදය අඩු කර ගැනීමට බස් සංචිතයක් පවත්වාගෙන යාමද සිදු කරනවා. මෙවර අලුත් අවුරුදු මගේ ප්‍රවාහන සේවාව අදියර දෙකකින් සමන්විතයි. පළමු අදියර අප්‍රේල් 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වායි. කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පරයන්තේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත් බස් හිමියන් වෙත නොමිලේ තාවකාලික මගේ සේවා අවසර බලපත්‍ර නිකුත් කරනවා. මගින්ගේ ආරක්ෂාව, ආහාර පාන හා සනීප ආරක්ෂාව ඇතුළු පොදු පහසුකම්ද නොඅඩුව සලසන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ. කඩවත හා කඩුවෙල බස් පරයන්තවල මෙන්ම මාකුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේද මෙම කාල සීමාව තුළ අදාළ සේවා හා පහසුකම් සැපයෙනවා. දෙවන අදියර යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට යලි පැමිණීමේදී මගේ ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීම සැලසුමයි. ගාල්ල මාතර ඇඹිලිපිටිය මොනරාගල බතුල්ල හැටන් මහනුවර හා නුවරඑළිය බස් පරයන්තවල සිටයි එම සේවාව ක්‍රියාත්මක වන්නේ. කුෂිකාර්මික හා අනිකුත් ශ්‍රේෂ්ඨයන් හි රැකියා හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය සඳහා ජපානය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ සමග තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ජපානයේ එහිමි ප්‍රාන්තයේ කෘෂිකාර්මික ආහාර සැකසුම් ඇතුළු අනිකුත් ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා ශ්‍රී ලංකා තාක්ෂණික ආධුනිකයන්ට අවස්ථාව ලබා දීමට එම ප්‍රාන්තයේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමටද එළඹීමට නියමිතයි. උමාය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට සහන සැලසීම ඉදිරි මාස 6ක කාලය තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
නායාමයේ අවදානමට ලක්ව ඇති ඉවත් කිරීමට නිර්දේශ කර ඇති නිවාස සඳහා වන්දි කිරීමටත් නැවත පදිංචි කළ යුතු නිවාස හිමියන්ගේ මුල් පදිංචි ඉඩම්වල නිශ්චිත කොන්දේස් යටතේ වගා කිරීම සඳහා අවස්සවස ලැබීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. තාක්ෂණයේ පදනම් වූ සමාජයක් ඇති කිරීම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ යටතේ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රජයක් පිහිටවීම සහ ඩිජිටල් වශයෙන් බලගැන් වූ ආර්ථිකයක් පිහිටවීම සැලසුමයි. ඒ යටතේ රජයේ ආයතන සඳහා විද්‍යුත් තැපැල හා සහයෝගීතා විසඳුම් පරිශීලක ගිණුම් ලක්ෂයක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. පළමු අදියර යටතේ එම ගිණුම් 30,000ක් ආරම්භ කෙරෙනු ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කිමුලා ඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු විෂ මත්ද්‍රව්‍ය සමග බ්ලූ මෙන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. බ්ලූ මෙන්ඩල් ඉබ්බවත ප්‍රදේශයේ කළ වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ළඟ තිබී හෙරොයින්, අයිස්, කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රසක් සොයා ගැනුණා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,05,000කට වැඩි මුදලක් සහ ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරු අපරාධ කල්ලි සමාජිකයෙකු වන දැනට ඉන්දියාවේ සිරගතව සිටින කිඹුලා ඇලේ ගුණාගේ ගෝලියෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ගොයන් කපන යන්ත්‍රයක් හෙවත් බූතේ ප්‍රවාහනය කරමින් තිබූ ලොකු ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටරය හා කොළමඩින යන්ත්‍රය මහවැලි ඇලට පෙරළී ගොස් තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදු වෙන්නේ නැති අතර රියදුරට පමණක් සුළු තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසනවා. එහෙත් කොළමඩින යන්ත්‍රයට බරපතල හානි සිදුව තිබෙනවා. වසර 50ක් තිස්සේ පුරන්ව තිබූ කොස්කොඩ කරිචපිටිය වෙල්යායේ බෝග වගා කටයුතු ආරම්භ කෙරුණා. මෙම වෙල්යායේ අක්කර 600කින් සමන්විතයි. කොස්කොඩ කරිචපිටිය වෙල්යායේදී විවිධ බෝග වගා කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා මෙහි පොල් පැලයකුත් රෝපණය කළා. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම භූමියේ පොල් පැල සිටවීම සිදු කරනවා. තවත් විවිධ භෝග මෙහි වගා කිරීමට සූදානම් කර තිබෙනවා. දින වල් බිහි වෙලා තියෙන මේ වගේ කුඹුරු අක්කර ලක්ෂ ගණනක් මේ රටේ තියෙනවා. මේ වගේ එළවලු වගාව, පොල් වගාව, තැඹිලි වගාව ඇතුළු වගා රසක් අපිට කරන්න පුළුවන්. ඒක ක්‍රමානුකූලව අද ඉදිරියට යනවා. ඒකේ ප්‍රතිඵල අනාගතයේදී ශ්‍රී ලංකාවට ලැබෙයි. ඒකේ විශාල විභවයක් තිබෙන බවත් අපිට බොහොම පැහැදිලිව පේනෙන්න තිබෙනවා. ගිය අවුරුද්දේ අපි ඩොලර් මිලියන 836ක විදේශ විනිමය ප්‍රමාණයක් පොල් ආශ්‍රිත කර්මාන්ත වලින් සහ මේ මිහිසලු කර්මාන්ත ඇතුළු වලින් ලබාගත් තුනක විශාල මුදලක් විශාල විදේශ විනිමය අර්බුදයක ගැළලා ඉන්න මොහොතක අපිට විශාල ශක්තියක් මේ පොල් කර්මාන්තයේ පැත්තෙන් ලබා ගන්න පුළුවන් බව අනාගතවාදී අපිට පෙන්ලා තිබෙනවා. අල ලුණු හා මිරිස් බීජ ආනයනයෙන් තොරව මෙරට දීම නිෂ්පාදනයේ සඳහා වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. පවුල් ලක්ෂ 22ක් ඉලක්ක කර ගනිමින් ආරම්භ වූ හරිත දයක් ගෙවතු වගා සංග්‍රාමයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වසවිසෙන් තුර පෝෂණයෙන් සපිරි නැවුම් එළවලු හා පළතුරු පල වර්ග අල වර්ග ඇතුළු භෝග තම ගෙවත්තෙන්ම සපයා ගැනීම තුළින් නිරෝගී සම්පෝෂිත පවුල් ඒකක බිහි කිරීමේ සංකල්පය මතයි මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ. එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත. ජාතික වැඩසටහනේ සමාරම්භය සිදු වූයේ කහතුඩුව පොල්ගස් ඔවිට ජගත් කුමාර ගොවි මහතාගේ ගෙවත්තෙන්. ආරම්භය සනිටුහන් කරමින් පැල රෝපණයක්ද සිදු වුණා. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ මහින්දානන්ද අලුත්කමගේ බන්දුළු ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ යන මහතුරුන්ද එම අවස්ථාවට එක් වුණා. පුත්තලම දිස්ත්‍රික් හරිත දයක් ගෙවතු වගා සංග්‍රාමයේ පැවැතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. මහවැව පහල කුඩාවැව ග්‍රාම සේවා වසම මූලික කර ගනිමින් එය පැවැත්වුණා. බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේවත් බිම්ස්ටෙක් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වෙනවා. අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී වී සිටිනවා. බිම්ස්ටෙක් සභාපතිත්වයේ ශ්‍රී ලංකාව විසින් තායිලන්තයට පිරිනැමීම ඊයේ පැවති විදේශ ලේකම්වරුන්ගේ සමුළුවෙන් පසු සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සභාපතිත්වයේ දරන බිම්ස්ටෙක් සමුළුවේ දෙවන දිනය අදයි. අද දිනේදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වුණා. හෙට දිනේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතයි.
අද ආරම්භ වූයේ බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව පැවැත්වෙන 18 වන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවයි. බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වෙනවා. බංග්ලාදේශය, බූතානය, නේපාලය සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු සහ නියෝජිතයන් අද දිනේදී වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සමුළුව සමග එක්වනු ඇත. සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැසීම් අතරතුරදී බිම්ස්ටෙක් සංවිධානය අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට රටවල නියෝජිතයන් කටයුතු කරනු ඇත. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම මෙන්ම නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද මෙවර සමුළුවේදී කටයුතු කරනවා. That BIMSTEC is taking concrete. BIMSTEC සමුළුව නිසා රටවල් අතර ආර්ථික ආකෘතිය වර්ධනය සඳහා පදනම සැකසෙනවා. BIMSTEC රටවල් අතර නාවික කටයුතු සහ වරාය අතර නෞකා ප්‍රවාහනය තුලින් ජනතාවගේ බැඳීම ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා. එවන් ක්‍රියාකාරකම් තුලින් අපේ සමාජික රටවල් හරහා ආර්ථිකයට අවස්ථාවන් ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. Economic opportunities among our peoples. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබුණා. ඒ ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. තුන් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා මෙරටට පැමිණියේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතාගේ ආරාධනාවකට අනුවයි. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අතර විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කළා. ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙම වසර තුලදී ඇමරිකා ඩොලර් බිලියන 2.5කට අසන්න ණය ප්‍රදාන ලබා දීම පිළිබඳවද ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය අන්තර්ජාලය ඔස්සේ විවෘත කිරීමද සිදු කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මෙරට බැතිමතුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් දෙපාර්ශ්වයේ අතර අවබෝධතා ගිවිසුමකට එළඹුණා. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළා. කොළඹ පැවති මෙම හමුව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අතර විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට ඉන්දියා රජය නිරන්තරයෙන් කටයුතු කරන බවද විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා. අනතුරුව ඉන්දියා විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා. එහිදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තැබීමටද පියවර ගැනුණා. ඒ අනුව ඉන්දියා රජයේ සහයෝගය මත ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, යාපනයට ඔබෙන් පිහිටවා ඇති දූපත් 3ට දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එමෙන්ම මෙරට දිවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීන පරිගණක පහසුකම් සහිත විද්‍යාගාර පිහිටවීම, සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබුණා. එමෙන්ම ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. තවද දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හමු වුණු අතර එම හමුව ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේ පැවති බවයි ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ. ඊගල්ස් කුසලාන හෑන්ඩ්බෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමි කරගත්තා. ඊගල්ස් කුසලාන හෑන්ඩ්බෝල් තරගාවලියේ දින 3ක් පුරා මිනුවන්ගොඩ ගුවන්තොටුපළ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාන්තා තරගාවලියේදී අවසන් වටේට තරග වැදුනේ නවික හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමයි. එහිදී ශූරතාව ගුවන් හමුදාව දිනා ගනිද්දී අනුශූරතාව නවික හමුදාව දිනා ගත්තා. පිරිමි අවසන් තරගයේ පැවැතුනේ ගුවන් හමුදාව සහ යුද හමුදාව අතරයි. එෙහිදී ශූරතාව ගුවන් හමුදාව දිනා ගනිද්දී අනුශූරතාව යුද හමුදාව දිනා ගත්තා. අධ්‍යක්ෂ ගගනගාමී ඉංජිනේරු එයා වයිස් මාෂල් එම්.ඩී. රත්නායක සහ ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමේ සභාපති උපාලි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ඒ සමගින් මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.